මොකක්ද ප්‍රෝග්‍රම් එක? ඔව් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මෙහෙමයි සොරෙන්සර්, දැන් මේ පාර විභාගයට යන ළමයි ටික 30 වෙනිදා වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙනවානේ. ඔව් සර්. ඒකට මේ ගොඩක් ළමයි සබ්ජෙක්ට් එක ගැන දැන් අවබෝධයක් තියෙනවා. සබ්ජෙක්ට් එක ගැන, කොමර්ස් සබ්ජෙක්ට් එකේ ඔක්කොම ටික ගැන දැන් අවබෝධයක් තියෙනවා. පාඩම් 10 පාඩම්, 11 පාඩම් කොමර්ස් කවුන්ස් ගැන. දැන් මේ ගත්ත දැනුම ටික විභාගයට එකතු කරන්න එපා. ඔව් සර්. ඒක වැදගත්. විභාගයට එකතු කරන්න මම ප්‍රෝග්‍රෑම් එකක් දියත් කරගෙන යනවා. ඒ තමයි මේක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන සෙකන්ඩ් පේපර් එක. සෙකන්ඩ් පේපර් එක ගත්තම සෙකන්ඩ් පේපර් එකේ කොමර්ස් වල තියෙනවා ප්‍රශ්න 7ක්. දැන් ওই ප්‍රශ්න 7ේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20ක් තියෙනවා එක කේස් ස්ටඩි එක. ඔව් සර්. පස්සේ කොමර්ස් ප්‍රශ්න 3ක් තියෙනවා, දෙකක් තෝරගන්න ඕනේ ලකුණු 8ේ ප්‍රශ්න 3ක්. ඊට පස්සේ තියෙනවා account ප්‍රශ්න 3ක් තියෙනවා, ලකුණු 12 ප්‍රශ්න 3ක්, ඒකිනුත් දෙකයි තෝරගන්න ඕනේ. දැන් මම ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක කරනවා අපි මේ දරුවන්ට. ඔය සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 7ම එක දිගට කරනවා, එකකට ප්‍රශ්න 2 ගන්න. යනෝ කේස් ස්ටඩිස් ප්‍රශ්න 2ක් එකට කරනවා. ඒක ඉවර කරලා කොමර්ස් වල 2 3 4 කියන ප්‍රශ්න ඔක්කොම 2 ගානේ කරනවා. පස්සේ accounting ප්‍රශ්න 3ක් තියෙනවා, ඒක එකකට 2 ගානේ ප්‍රශ්න 6ක් accounting කරනවා. එතකොට මේ අනුව අපිට දරුවන්ට accounting ප්‍රශ්න 3යි, කොමර්ස් ප්‍රශ්න 3යි, case study එකයි ඔතන 7 ප්‍රශ්න 2 ගානේ 14ක් කරනවා. මේක පැය 8ක අඛණ්ඩ ප්‍රෝග්‍රෑම් එකක්. මේක කරපු ගමන් ඊට පස්සේ දරුවට තියෙන විභාගෙට ගිහිල්ලා විභාග පේපර් එක ලියන්න. ඉතින් මේකට අපි අපේ දරුවෝ ටික එකතු කරගන්න ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ කරගෙන යන්නේ. මේ දවස්වල දරුවෝත් ගොඩක් මහන්සි වෙනවා, දරුවෝ වගේම අපිත් මහන්සි වෙනවා. ඉතින් ඉස්සෙල්ලම මේක ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට තමයි අපි කරන්නේ. සර් කවද්ද සර් ස්ටාර්ට් කරන්නේ? ඔව් ඒක තමයි. ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට අපි කරන්නේ ඉරිදා. ඒ කියන්නේ එළමෙන ඉරිදා 28 ඉරිදා හවස 4 ඉඳන් රාත්‍රී 12 වෙනකම්. රාත්‍රී 12 වෙනකම් ඉඳලා ළමයි දැන් පුරුදුයි. මොකද ළමයි විභාගෙට පාඩම් කරන්න එපා. අනික මේක කොහොමත් පැය දෙකෙන් දෙක චූටි ඉන්ටර්වල් එකක් දෙනවා. මේක ළමයිට බොහොම ආකර්ෂණීය ලෙස කරන්න බලාපොරොත්තු වෙන්නේ කිලිම විෂය දැනුම. ඊට පස්සේ සිංගල් මීඩියම් කට්ටියට අපි ගත්තොත් ඒ කට්ටියට දාන්නේ අන්තිමම දවසේ, එදාට විතරයි අපිට උගන්වන්න තියෙන අවසාන දවස. අප්‍රේල් 30 අඟහරු ආද හවස 4 ඉඳන් රෑ 12 වෙනකම්. ඉතින් ආදරණීය දුල පුතාලා ඔයගින් ඉතවත් දෙමෝපියනි මම පොඩ්ඩක් වාහනේ නවත්තන්නම් මෙතන. මොකද මේ විදියට වීඩියෝ කරන්නේ අපිට වීඩියෝ එකක් කරන්න තරම්වත් කාලය මදි මේගොල්ලන්ගේ මේ විභාගේ වැඩ කටයුතු නිසා. ඉතින් ආදරණීය දුල පුතාලා සියලු දෙනාම මේකට සම්බන්ධ වුණොත් නිසැකයි ඒකක් ගන්න පුළුවන්. දැනුම ඉහළම කට්ටියක්, දැනුම පහළම කට්ටියක් හැමෝම ලියන්නේ එක විභාගේ. ඉතින් මේකට අපි එකතු වෙමු. ඉතින් ඒ නිසා අපේ පන්තිවල ඉන්න දරුවන්ට පන්තියට සහභාගී වෙන්න පුළුවන් විදිහ මේ WhatsApp group වල දැනුවත් කරනවා. අපේ පන්තියේ නැති දරුවෝ මේකට සහභාගී වෙන්න කැමති නම් එයාට මේ telephone number එකක් තියෙනවා. ඒ number එකට SMS කරන්න ඕනේ, ඉතින් WhatsApp message කරන්න ඕනේ විදිය දාලා තියෙනවා. ඉතින් ඕක තමයි තියෙන්නේ. මගේ දුල පුතාලා හැමෝටම ඔල විභාගයේ හොඳින් ගොඩ යන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඕක තමයි ඉතින් බලාපොරොත්තු. නැස සුබපැතුම් සගේ වැඩසටහනට. ඔව් ගොඩක් ස්තුතියි සර්ටත්. මොකද මේක මේ අපි සාමාන්‍යයෙන් වෙනතට වීඩියෝ එකක් කරන්නේ ඔෆිස් එකක් ඇතුලේ. නමුත් මේ වෙලාව අපිත් කොච්චර කාර්යබහුලද කියනවනම් අපිත් යනේන ගමන් තමයි මේ දරුවන්ට අවශ්‍ය මේ අපේ විස්තර ටික කියාගන්න අවස්ථාව ලැබුණේ. ඉතින් එහෙනම් සියලු දෙනාටම එන්න කියලා තමයි මම ආරාධනා කරන්නේ මේ වැඩේ කරගෙන යන්න. හරියට